ප්‍රතාපවත් මහ නිරිදානෝ වඩින සේක වාසල් දොරටු විවෘත කරලා තබන්න සියලුම ද්වාර විවෘත කරන්නට කියලා වාසල් දොරටු විවෘත කරලා තියෙන මේ දේවස්ථානේ නමුත් ස්වාමින් වහන්සේ කියන්නේ අපේ හදවතේ දොරටුව විවෘත කරලා ස්වාමින් වහන්සේට ඇතුල් වන්නට ඉඩ දෙන්නට කියලා ඒ ස්වාමින් වහන්සේ ප්‍රපාතවත් ස්වාමින් වහන්සේ සෞබැලිත සමිදානන් වහන්සේමයි ඒ ස්වාමින් වහන්සේ අද දවසේදී අපේ ජීවිතවලට කතා කරන්නට මේ අපි හැම කෙනෙක් වෙතටම ඇවිල්ලා අපේ දොරටු හදවතේ දොරටු විවෘත කරනවද උන්වහන්සේ ඇතුල් වෙලා අපේ හැම වේදනාවකටම හැම අන්ධකාරයක්ම දුරු කරන්නට හදන ස්වාමින් වහන්සේයි ඔව් ප්‍රේමවන්තේනි අද සුද්ධෝලියවිල්ල තුල කිව්වා මගේ දෙමාපිය මගේ අම්මා මගේ සහෝදර සහෝදරිය කවුරුත් නෙමේ මේ ඉන්න ජනතාවයි කියලා මෙතන ඉන්න හැම කෙනෙක්මයි ස්වාමින් වහන්සේ කියන මගේ ජනතාව එහෙනම් ඒ ස්වාමින් වහන්සේගේ කැමැත්ත කැමැත්තට එහෙයි කියන අපි අද දවසේදී උන්වහන්සේගේ කැමැත්තට එහෙයි කියලා උන්වහන්සේව සොයාගෙන ආපු මේ හැම කෙනෙක්මයි ස්වාමින් වහන්සේගේ සහෝදර සහෝදරි එහෙනම් අපි ප්‍රශංසා කරමු උන්වහන්සේට උන්වහන්සේ අපේ ජීවිතවලට අද දවසේදී ප්‍රශංසා ඔබ සුදයි ස්වාමිනේ මා දැන් දුසවන්නේ
රෝමවරුන්ගේ ලිපියේ 3 වැනි පරිච්ඡේදයේ 22 කියනවා ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන්නාට මිස වෙන කිසිවෙකුට ධර්මිෂ්ඨ වෙන්නට බෑ. ඇදහිල්ලෙන් විතරයි අපිව ධර්මිෂ්ඨකමට පමුණුවන්නේ. එනිසා ඔබ අදහනවද දැන් මේ මොහොතේ ඔබ අභියස ඉන්නේ තැනන් වහන්සේ ඔබ තුලට ගමන් කරනවා. ඔබ විවෘත කරපු ඒ පැරණි දොරටු, අලුත් දොරටු, ඒ හැම දොරටුවකින්ම ඔබගේ හදවත ඇතුළට උන්වහන්සේ දැන් ගමන් කරනවා. ඒ නිසයි 1 ජුවාන් 3:9 මේ ආකාරයට කියන්නේ දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද උන්වහන්සේගේ ජීවය ඔහු තුල පවති. ඔහු දෙවියන් වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකිය. අදහන්න ප්‍රේමවන්තේනි, ඇදහිල්ලෙන් විතරයි මේ වචන ඇදහුවොත් ඔබ තුල දෙවියන් වහන්සේගේ බීජය උන්වහන්සේ දැනටමත් පැල කරලා ඉවර නිසා ඔබව ක්‍රිස්තුස් වහන්සේ නිසා ධර්මිෂ්ඨෙක් හැටියට ගණන් අරගෙන ඉවරයි. ස්වර්ගය ඔබටයි මටයි උරුම කළා දීලා ඉවරයි. දැන් ඒ තැනන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න අද දවසේ නැවතත් අලුත්ෙන්ම පටන් ගන්නවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලින් ඒ ජීවය ගලන්නට සලස්වනවා. ඔබ තුලින් ඒ ජීවය වර්ධනය වෙන්නට සලස්වනවා. ඔබ තුලින් ඔබේ පවුලට, ඔබ ජීවත් වෙන සමාජයට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මොහොතේ දෑත් ඉහළට ඔසවලා අදහාගෙන ස්තුති කියන්න. ඔබ තුල ඒ ක්‍රිස්තුස් වහන්සේව ජීවමාන කරන්නට ඔබ මා තුලට පැමිණෙන ශුද්ධාත්මයන්ට ස්තුති කියන්න, ප්‍රශංසා කරන්න. හාලෙලුයා, 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 හාලෙලුයා. නමස්කාර වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා. ස්වාමිනී අපට නම් බෑ, ඒත් ඔබ වහන්සේට පුළුවන්. අපි දුර්වලයි, ඒත් ඔබ වහන්සේට පුළුවන්. ස්තුති ස්වාමිනී, ප්‍රශංසා වේවා. නමස්කාර වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා. හලෙලුයා, 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 හලෙලුයා. Oh.
Hallelujah. 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 Hallelujah.
දේව වචනය වගුරපු වෙලාවේ ප්‍රකාශ කළා මේ මම ඔබගේ දාසියයි ඔබ කී වචනය ලෙස මට සිදුවේවා කියලා අද අපිත් කියමු අපේ හදවත තුළට අද වගුරුවන වචනය ඇත්තක් කරන්න ශුද්ධාත්මයන් වහන්සේ දැනටමත් අපේ හදවත තුළ රජකම් කරනවා එනිසා අපි කියමු ශුද්ධාත්මයන්ට මම ඔබේ දාසෙක් දාසියක් වෙන්නම් ඔබේ වචනය ලෙසම මා තුළත් සිදු කරන්න අපි වෙනුවෙන් මැදිහත් වෙන්න අම්මේ කියා අපි මේ මොහොතේ ආඥා කරමු නමෝ මරියනි ප්‍රියපසාද පුණ්‍යවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසී පලෙවන් ජෙසුස් ආශිර්වාද ලද්දා උමේ සාන්ත මරියනි දෙවමෙනි පාපියෝ අපෝ දෙස්සා දැනත් අපේ මරණ වෙලේ ත්‍යාඥා කළ මැනව ආමේන් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රේමවන්තේනි ඔබට මතක් කරනවා පෙබරවාරි මාසයේ සඳහා ඒ නිකුත් කරන ලද ඔන්නානි සංගරා සහ සමිදුහඬ සංගරාවල් ඔබට ඒ CD කවුන්ටරෙන් ලබා ගන්නට පුළුවන් විශේෂයෙන් ඔබට මතක් කරනවා සමිදුහඬ සංගරාව ඔබේ දිනපතා යාඥාව සඳහා උදව්වක් විදියට ඒ රුපියල් 20ක් වගේ සුළු මුදලක් වෙන්නේ ඒක මිලදී ගන්න මොකද වටිනවා අපේම අධ්‍යක්ීම ඇතුලේ ඉන්න අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ තමයි ඒ සංගරාව වෙත ලියන්නේ. ඉතින් ඒ අය මේ අධ්‍යක්ීම ඇතුලේ ඉඳගෙන එයාගේ යාඥා ජීවිතය ඇතුලේ දෙවන් වහන්සේගේ හදවත ගැන ඒ ලියවෙන දේවල් ඔබේ යාඥාවට උදව්වක්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ඔබට පුළුවන් ඒවා මිලදීගෙන ඔබේ යාඥාව තව තවත් පොහොසත් කරගන්න. ඉතින් ඒ වගේම ඔබට ඉල්ලනවා ඔබට පුළුවන් නම් ටිකක් වැඩිපුර මිලදී අරගෙන තව අය වෙත ඒක බෙදලා දෙන්න. ඒ යාඥාවට යන අයට උදව්වක් වේවි ඔබ දෙන ඒ පුංචි තිලිනය. ප්‍රේමවන්තිනි ඒ වගේම විශේෂයෙන් මම ගිය සතියේත් ඔබට මතක් කළා දේවස්ථානයේ ඉදිරිපස දොරටුව ගාව ඒ කුටියේ මෙම දේවස්ථානයේ මාබෝල දේවස්ථානයේ සාන්ත වින්සෙන්දි පාවුලා සමිතිය විසින් සූදානම් කරලා තියෙනවා විවිධ ආහාර වර්ග වගයක්. ඉතින් ඒ දේවල් මිලදී අරගෙන ඒ අයට ඔබේ සහයෝගය දක්වන්න ඒ අය එම මුදල් පාවිච්චි කරන්නේ මේ මීසමය ඇතුළෙම ඉන්න දුප්පත් අයට උදව් කරන්න. ඉතින් ඒ හොඳ හිත වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් උදව්ව අපි හැමෝම කරමු. ප්‍රේමවන්තිනි ඒ වගේම විශේෂයෙන් ඔබට මතක් කරනවා මේ ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවෙන් ගොඩක් දෙනෙක් මහන්සි වෙනවා. ඉතින් ඒ අය අතින් ඔබට සමහර වෙලාවට මොනවරි හෝ අඩුපාඩුවක් වෙනවා නම් වෙලා යනවා නම් ඔබට ඒ වගේ දෙයක් දැනුණා නම් ඒ වෙනුවෙන් ඒ අය වෙනුවෙන් අපි ඔබෙන් සමාව ඉල්ලනවා. ඉතින් ඔබේ සහයෝගය උපරිමයෙන් දෙන්න ඒ අය ඉල්ලනවා. මේ ආරක්ෂාව අපි හැමෝම වෙනුවෙනුයි අපි සූදානම් කරලා තියෙන්නේ. ප්‍රශංසා වේවා ප්‍රේමවන්තිනි එක අම්මා කෙනෙක් එයාගේ අත්දැකීම ලියලවලා තියෙනවා. ඇත්තෙන්ම එයා මීට වසරකට විතර කලින් තමයි මේ අත්දැකීමට මේ රැස්වීමට එන්නේ එයාගේම ඥාති දුවෙක් සහ පුතෙකුගේ ආරාධනෙන්. ඉතින් ඒ අම්මා කියනවා මීට සති දෙකකට කලින් තිබුණු ඒ සුවමෙහි ඇතුලේ ඇයගේ අසනීපය ගැන අනාවරණයක් ආව. ඇත්තෙන්ම ඇය ඔස්ටියෝපොරෝසිස් රෝගෙන් කාලයක් දුක් විඳපු ඊට පස්සේ ඒත් එක්ක ප්‍රතිකාර ලබමින් හිටපු කෙනෙක්. ඉතින් එයා කියන විදියට වෛද්‍යවරුන්ගේ උපදෙස් තිබුණේ එයාට සෑහෙන කාලයක් ප්‍රතිකාර ලබන්න සිද්ධ වෙයි කියලා. ඉතින් මේ අම්මා සාක්ෂි දරනවා එදා දැනගැනීමේ වචනයක් ආවා ඇය ඒක අයිති කරගත්තා. ඊට පස්සේ සතියකින් පස්සේ ගිහිල්ලා වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබුණා ස්කෑන් පරීක්ෂණයකට යන්න කියලා. ඒ පරීක්ෂණයට ගිහිල්ලා ඇය කියනවා
තහවුරු කරගත්තා. ඇයට දැන් සම්පූර්ණයෙන්ම ඒ රෝගී තත්වයෙන් ඇය සුව වෙලයි කියලා. ඉතින් අපි උන්වහන්සේ දුන්නු ඒ ප්‍රාතිහාරය වෙනුවෙන් අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කියමු. ස්තුති ස්වාමිනී, ප්‍රශංසා වේවා. හාලෙලුයා, හාලෙලුයා. ස්තුති ජේසුනි, ප්‍රශංසා වේවා. හාලෙලුයා. මම ඔබට මතක් කරනවා, ඔබේ අත්දැකීම් තියෙනවා නම් ඒ වගේ අපිට ගෙනත් දෙන්න. අපි ඒ දේවල් උන්වහන්සේව මහිමයට පත් කරන්නත්, අපේ විශ්වාසය වර්ධනය කරගන්නත් අපි ඒවා බෙදා ගමු. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ආඥාවට යමු. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමන්තේනි, මතකයි නේ අපිට දැන් සිදිරා තියෙන යතුරු? මොකක්ද යතුරු? ප්‍රශංසාව, නමස්කාර. ඒ දෙක මැද දැන් අපි ඉගෙන ගන්නවා. ඒ දෙක මැදට දාන්න ඕන දෙයක්. මේක පොඩ්ඩ හදන්න ඕනේ. මේ මේව ඇතුලෙන් ගල් ගුහාව ඇතුලේ ඉන්නවා. ඉතින් මොකක්ද මැදට දාන කෑල්ල? මොකක්ද? ස්තුතිය. හරි, හැම දෙයක් ගැනම උන්වහන්සේට ස්තුති කියන්න. එහෙනම් අපි පටන් ගමු. අද අපේ පරිසරය උන්වහන්සේගේ වැඩසිටීම, උන්වහන්සේගේ බලය ප්‍රකාශ වෙන තැනක් වෙන්න අපේ කටහඬ විවෘත කළා. අත් දෙක ඔසවලා අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කියමු. හාලෙලුයා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, මහිමය වේවා, ගෞරවය වේවා. හාලෙලුයා, හාලෙලුයා. ඔබාන්සගේ රාජපත්කමයි, ඔබාන්සගේ බලයයි, ඔබාන්සගේ ස්පර්ශයයි, ඔබාන්සගේ අත්දැකීමයි ස්වාමිනී අප අතර ප්‍රකාශ වෙන්න. ඔබාන්සගේ ජීවමාන බලය අප අතර ප්‍රකාශ කරන්න. ඔබාන්සගේ රජකම අප අතර ප්‍රකාශ කරන්න. ඔබාන්සේ ස්තුති ප්‍රශංසා වේවා. හාලෙලුයා, නමස්කාර වේවා. හාලෙලුයා, හාලෙලුයා. ප්‍රශංසා වේවා, ගෞරවය වේවා, නමස්කාර වේවා. හාලෙලුයා. We worship you, we bless you, we adore you, we bless you, we glorify you, we thank you Lord, we praise you. Hallelujah, hallelujah, hallelujah. Glory to your name. Praise you Father, we thank you Lord. Hallelujah. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ඉඳගමු. ප්‍රේමන්තේනි, අපි ගිය සතියේ පටන් ගත්ත වචනය මොකක්ද? ස්තුතිය සහ මොකක්ද? බඩගින්න, ගින්න, එහෙම නැත්නම් සාපිපාසය. ඉතින් බඩගිනී කිව්වම බඩනේ ගින්දර ගන්නෙ. ඒ නිසා සිංහලින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බඩගිනී වුණාම නේ බඩ තමයි ගිනි ගන්නෙ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පාරක් තියෙනවා බඩගිනී කියලා. හොයලා බලද්දී ලංකාවේ මිනිස්සුන්ව ගෙනහිල්ලා තමයි පාර හදලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු හැම වෙලාවෙම බඩගින්නේ ඉන්න නිසා නේ අපිට, ඒ කියන්නේ අපි බත්නේ කන්නේ, ඒ නිසා ලියලා තියෙනවා බඩගිනි කියලා. ඉතින් එක්කෙනෙක් මට කිව්වා, මම අඳුරනවා ලංකාවේ මිනිස්සු. මං ඇහුවා, කොහමද ඔය අඳුරන්නේ? ලංකාවේ හැම පිරිමියෙකුටම බඩක් තියෙනවා. එතකොට බලහදීරින් දෙන්නේ විතර යනවා, ඒ ඔක්කොමලගේ බඩවල් තියෙනවා. ඇයි ඒ? බත් කාලා නිදා ගන්නවා නේද? අටමාර 9ට බත් කාලා 10 ඉඳලා දීරනවා. අන්තිමට විශාල සූට් කේස් එකක් බඩේ තියාගෙන එහාට මෙහාට යනවා. මේ බලපුවමත් මට පේනවා සමහර ඉක්මනට එළියටත් යනවා.
ඉතින් ස්තුතියයි ඊළඟට මොකද මං කියුවේ ස්තුතියයි සාගින්නයි ඔව් සාපිපාසයයි ඉතින් පිපාසය කියන වචනයත් එකට ලස්සනට යනවා බයිබලයේ වචනයෙන් එකට යනවා පිපාසය ස්තුතියයි පිපාසයයි මොකටද ස්තුති කියන්නේ තියෙන දෙයට ස්තුති කියනවා නැති දේ ගැන කරදර වෙන්නේ නැතුව නැද්ද නැති දේ ගැන අඬන්නේ නැතුව ඉස්සෙල්ලා තියෙන දේ ගැන ස්තුති කියනවා ඊළඟට පිපාසයක් ඇති කරගන්නවා මොකද්ද ඇති කරගන්න පිපාසය ස්වාමිනි අපේ වුවමනාව සම්පූර්ණ කරන්න ඒක අපි දැක්කා ලස්සන්ට ප්‍රාතිහාරයේ මොන ප්‍රාතිහාරයේද අපි දැක්කේ පූප වැඩ කිරීමේ ප්‍රාතිහාරය අපි දැක්ක සමිදානන් පූප පහයි මාළු දෙකයි නේද මේකනම් මදි කියලා බෙදා ගන්න තිබුණා තුන් හතර දෙනා එක නැද්ද අපි ටික මේක කාලා ඒ මිනිස්සුන්ව යවමු මොනා හරි ගේන්න කියලා බෙදා ගන්න තිබුණා එහෙම නැත්තම් ජේසුර කියන්න තිබුණා මේකනම් කී දෙනෙක් කන්නද කියලා ජේසු අරන් ගිහිල්ලා තනියම කන්න තිබුණා එහෙම නැතුව මොකද්ද කළේ ලැබුණු තිබුණු දේ කොච්චර අඩු වුණත් මොකද කළේ ඒ ගැන දෙවියන් වහන්සේට මොකද කළේ ස්තුති කිව්වා මෙන්න රහස මොනවා වුණත් ඉස්සෙල්ලා පටන් ගන්නෙ කොහමද ස්තුති කියලා ඊළඟට මොකද කළේ උන්වහන්සේ කුතුල ඇති වුණා විශාල පිපාසයක් මොකටද ඇති වුණේ පිපාසය මේ මිනිස්සුන්ගේ බඩගින්න සාගින්න නිවන්න ඒ නිසා මොකද වුණේ ජේසු මොකද කළේ තිබුණු පාන්ගුරි තිබුණු මාළුයි ස්තුති කියලා කැඩුවා. කඩනවායි කියන එකට මං තේරුමක් දුන්නා. මොකද්ද තේරුම? මගේ කැමැත්ත අතෑරලා කාටද ඉඩ දෙන්නේ? දෙවියන් වහන්සේට. කැඩෙනවා, කඩනවා කියන්නේ ඕක තමයි. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා. මගේ කැමැත්ත අතෑරියා, උන්වහන්සේට ඉඩ දුන්නා. කැඩීම. දැන් ඉතින් මොකද වුනේ? 5000කටත් කණ්ඩ දුන්නා ඒත් එක්කම කූඩ 12ක් ඉතුරු වුණා. ඊළඟට අපි දැක්කා ඔය දේම උන්නාන්සේ සිදු කළා. කොහොමද සිදු කළේ? අන්තිම රාත්‍රී භෝජනයේදී සමිදානන් දුටුවා යමක්. මොකද්ද දැක්කේ? මේ ශ්‍රාවකයෝ බය වෙලා. මේ මිනිස්සුන්ට මේ ප්‍රශ්නෙට මූණ දෙන්න බලයක් නැහැ, ශක්තියක් ජේසු දන්නවා උන්වහන්සේව හෙට අල්ලගත්ත හැටිය නැත්නම් රාත්‍රී අල්ලගත්ත හැටිය මේගොල්ලෝ කැඩිලා කුඩු වෙලා යනවා. ඒ නිසා ජේසුගේ ආසාව පිපාසය. මොකද පිපාසය? මට පුළුවන් නම් මේ අයගේ ජීවිත තුලට ඇතුල් වෙන්න. මට පුළුවන් නම් ඒගොල්ලන්ගේ ඇතුලේ බලය වෙන්න, ශක්තිය වෙන්න. ජේසුගේ පිපාසය. වැඩිය තියෙන ජේසුගා මොනා තියෙන්නේ? මුකුත් නැහැ. තියෙන්නේ තමාගේ ශරීරය විතරයි. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා. ඉනි සෞන්නංශ මොකද කළේ? තමන්ගේ ශරීරය අරගෙන මොකද කළේ? දෙනාන්සෙද දීලා ස්තුති කළා. ස්තුති කරලා කිව්වා මෙන්න මගේ ශරීරය අරගෙන මේ අයගේ ඇතුළ පෝෂණය කරන්න. පුදුම වැඩි. ඊළඟට රුධීරය වෙනුවෙන් අර කෝප්පය අරගෙන පාත්‍රය අරගෙන කිව්වා මෙන්න මගේ රුධීරය, මේ අයගේ පාපිෂ්ඨ රුධීරය මගේ රුධීරයෙන් පිරිසිදු කරන්න. තාත්තට කිව්වා මාව කඩලා මගේ ශරීරය අරගෙන මගේ රුධීරය අරගෙන මේ අය තුල මාව නැවත ජීවමාන කරන්න. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා. පුදුම දෙයක්. ඔකට කියන්නේ සප්ප්‍රසාද වහන්සේ කියන්නේ ඔය දෙයටයි. ඉතින් සප්ප්‍රසාද වහන්සේ ලබනවයි කියන්නේ මේ ජේසුව අපේ ඇතුලේ ජීවත් වෙන්නට හදවතේ දොර ඇරීමයි.
පුදුමදී හැබැයි වුණේ මොකද්ද ජේසු ඒක සම්පූර්ණ කළාට ශ්‍රාවකයෝ ගාව අත්දැකීම තිබුණේ නැහැ ඒත් බයේ දොරවල් වහගෙන හිටපු තැනට කවුද ආවේ ජේසු ආවා ඇවිල්ලා සුදාත්මයන්න්ගේ ස්නාපණය මගින් මොකද කළේ නැබ්බත හදවතට ඇතුල් වුණා දැන් ඔන්න මේ මාගේ ශරීරය කිව්ව ජේසු මේ මාගේ රුධිරය කිව්ව ජේසු ශරීරයයි රුධිරයයි අරගෙන මෙන්න ශ්‍රාවකයන්ගේ ජීවිත ඇතුලේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා මොකද වුනේ මේ හැම ශ්‍රාවකෙක්ම ජේසු වුණා පුදුමයි ප්‍රාණ පරිත්‍යාගවරු වුණා නැද්ද දුක් වින්දා ජේසු වගේ ජීවත් වුණා ජේසු වගේ මැරුණා ඇයි ජේසුගේ ස්වභාවය ශරීරය ජීවිතය මේ අය තුල ඇතිවෙච්ච නිසායි පෙමන්තේනි මේ ප්‍රධාන සත්‍ය මට තේරෙන විදිහට අපිට අමතක වෙලා අපි ජේසුගෙන් උදව් ඉල්ලනවා ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලනවා අපේ ජීවිතයට දෙන්න තියෙන මේ ප්‍රධාන තැග්ග අමතක වෙලා. ඒ නිසායි අද මම මේ ගියසුමානේ දේශනාව කෙරුවට පස්සේ ඉවරයක් නැතුව මට පණිවිඩයනවා. මොකටද මිනිස්සුන් හැම තැනින්ම මට කතා කරලා කියනවා දැන්නේ අපේ ඇස් දෙක ඇරුණි. මට ඊයේ කෙනෙක් කතා කරලා කියනවා මේ පණිවිඩේ නම් එක සතියෙන් නවත්තන්න එපා. ඇයි හිතපු නැති දෙයක් දැක්කේ නැති දෙයක් හැමදාම තිබුණු දෙයක්. අපි ඔක්කොමලා හරියට මහසිකුරාදායි පෙන්තකොස්ත දිනයයි අතර වගේ. ඇයි මහසිකුරාද උන්වහන්සේ ප්‍රාණ පරිත්‍යාග කළා ඉවරයි. හැබැයි තාම පෙන්තකොස්ත දිනේ ආපු නැති නිසා ශ්‍රාවකයෝ තාම හැංගිලා ඉන්නේ. කිතුනෝ වැඩි දෙනෙක් තාම ඔය දින දෙක අතර. මොන දින දෙකද? උන්නාන්සේගේ වැඩේ කරලා ඉවරයි. ඒත් අපි තාම ඒක අත්දකින්නේ නැහැ. ක්‍රිස්තියානිය ආගමක් හැටියට විතරක් අදහනවා. පල්ලි එනවා පල්ලි යනවා යාඥා කරනවා එනවා තනියම ප්‍රශ්නවලට මූණ දෙනවා. ජේසුගේ පිපාසය තනියම ඉන්න කැමති නෑ කෙනෙක්වත් තනියම තියන්න කැමති නෑ මොකද ජේසුගේ පිපාසය ජේසුගේ පිපාසය මට මම කැමති මේ හැම කෙනෙක් තුළම ජීවත් වෙන්න ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා අප තුලින් ප්‍රශ්නවලට මූණ දෙන්න අප තුලින් නිදහසට අපි වරගෙන යන්න අප තුලින් ප්‍රතිහාරයක් සිදු කරන්න උන්නාන්සේ ආසයි ඇත් අපිට වෙලා තියෙන්නේ මාසිකුරාදයි පෙන්තකොස්ත දිනයයි අතර අපිව හිරවෙලා. ඒ නිසා අද මම ක්‍රමවේදයක් කියලා දීලා දේශනාවීතරු කොට සැටෙනවා. ප්‍රේමන්තේනි ස්තුතිය යාඥා ජීවිතයට ඇතුල් කරගන්න ලියාගන්න අයට පුළුවන් ලියාගන්න. කොහොමද ස්තුතිය යාඥා ජීවිතයට ඇතුල් කරගන්න. මෙතන අපි පටන් ගන්න ඕන තැනක් ඒක. ඉතින් අපිට යාඥා කරන්න ජේසු දීලා තියෙනවා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයේ උන්වහන්සේම අපට දුන්න තෑග්ගක්. ඒ තමයි පියවරවල් හතර. ඉතින් මං කැමතියි ස්තුතියයි පිපාසයයි පියවරවල් හතරට ඇතුල් කරලා දෙන්න. මොකද්ද ඒකේ තේරුම? ඒ තමයි දැන් අපි යාඥාවට ඇවිල්ලා අපි පටන් ගන්නකොට කියනවා ස්වාමිනි මම ඉන්න විදිහට ඔබ වහන්සේ ළඟට එනවා ඔබ වහන්සේගේ ආදරයේ වෙතට එනවා මම ඔබට කියනවා ඒ වෙලාවේදී උන්වහන්සේ ළඟට එන වෙලාවේදී ඔබේ ජීවිතයේ වෙන හැවලා තියෙන හැම යහපතකටම මොකද කරන්න ඕන ස්තුති කියන්න ස්තුතියෙන් පටන් ගන්න උන්නාන්සේගේ
හදවතට තවත් කිට්ටු තුන් හතර දෙනෙක් දුවන්න නැගිට්ටා. කඳාන පල්ලි පියවරවල් හතර ඥානකාන්තිය ගන්නකොට මෙහෙම ගෑනු කෙනෙක් දුවගෙන ආවා. ඔක්කොම ලැස්තක වහගෙන මෙනෙහි කිරීම කරනවා පළවෙනි පියවරේ. මම හිතුවා මේ හරියෙන් නවතී කියලා. කෙලින්ම මේ තරාදි වැටෙන් පැන්නා. පැනලා කෙලින්ම මංගාවට ආවා. ඇවිල්ලා මගේ බෙල්ල මිරිකුවා. මම සද්දන කර හිටියා. මම දන්නවා සද්දයක් කෙරුවොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. මිනිස්සු 5000ක් වෙතර ඉන්න. කීර්ති තාත්තා මේ ළඟ හිටියා. මං කකුලෙන් කීර්තිට ඇන්නා. අරයව මමත් අල්ලගත්ත බෙල්ලෙන්. එතකොට එයා හැබැයි මං හොඳ වෙලාවට එයාට වඩා උසයි. ඒ නිසා මගේ අතේ දුර තිබ්බම එයාට මගේ බෙල්ල අල්ලන් ඉන්න බෑ. මගේ ෂර්ට් එකෙන් අල්ලගෙන ඉන්න. හතර දෙනෙක් ඇදගෙන ගියේ. එතකොට මොකෙන්ද ඇවිල්ලා තියෙන්නේ? පොළොන්නරුවෙන් ගෞදෝ ගෙනල්ලා. මුළු ගමම පෙරලපු කෙනෙක්. බේරගන්න බෑ. ගහනව මිනිස්සුන්ට යක්ෂාවේශ වෙලා. කවුදෝ කිව්වලු මෙතන ඥානකාන්තියක් තියෙනවා. එතනට ගෙනාවොත් ඒ යකා එලවන්න පුළුවන් වෙයි කියලා. වැඩේ තියෙන්නේ ගෙනාපු අය හරි පල් වැඩේ කළේ. මොකද කළේ? ඒ මානසාව තියලා මාරු වෙලා ගිය. ඉවර වෙනකොට ගෙනියන්න තැනක් නැහැ, කරන්න දෙයක් නැහැ. අපේ මේ මාරි මේ ආඥා කරන මාරි ගෙදර ගෙනිච්ච අය ආවා. අපි මාසයක් තියාගත්තා. අන්තිමට ඒ යක්ෂ බලපෑම නැති වුණා විතරක් නෙමෙයි, ඇත්ත වශයෙන්ම ඒ පොළොන්නරු ප්‍රදේශයේ සේවාවට කැප වුණා. ඉතින් බලන්න දෙවනාසේගේ බලවත් ක්‍රියාව. අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කියමු. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. Hallelujah, hallelujah. Prasansavima, hallelujah. Hari, nengidi aapahuvim vedeet. Palavini piyavara garna kota mukada karanno ne? Istuti kiyanna danata jeevite velathiyana yahapatata istuti kiyanna. Ilangana pipasa wenna swamini tawat mage jeevite tula kriya karanna. Therunana? Devani piyavara karana kota හදවතේ ඇත්ත ජේසුට දෙනකොට මෙතෙක් ජේසු කරලා තියෙන දේට ස්තුති කියන්න. දැන් සමහර වෙලාවට අනිත් අයට කරන්න පුළුවන් වැරදි අපිට කරන්න බෑ. ඇයි? බොරුවක් කියලා බේරෙන්න බෑ. මිනිස්සුන්ගෙන් නෙමෙයි, හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ, ජේසුගෙන් බේරෙන්න බෑ. ඒක දෙනසේ දීලා තියෙන තෑග්ගක්. ඒකට ස්තුති කියන්නේ. වරදක් කරලා වරද කළේ නෑ වගේ ඉන්න බෑ. ඇයි? හදවතේ හෘද සාක්ෂිය වද දෙනවා. ඒවට දෙනසේ ජේසුට ස්තුති කියන්න ඕනේ. ඇයි? ඒ නිසා අපි දියුණු වෙලා හදවතේ ඇත්ත දෙනකොට මේවා දැකලා ස්තුති කියන්නේ. හිර වෙලා ඉන්න තැන් වලින් නිදහස් වෙන්න, පිපාස වෙන්න. ස්වාමිනි, මගේ ආත්මාර්ථය තාම ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒකෙන් මාව නිදහස් කරන්න. තේරුණාද? පියවරවල් හතරට දාගන්න. මොකද්ද? ස්තුතියයි පිපාසයයි. ප්‍රසංසා විවා, ප්‍රසංසා විවා, ප්‍රසංසා විවා. පැහැදිලිද මං කියන දේ? ඊළඟට ජීවිතයේ අයිතිය ජේසුට දෙනකොට. මට විස්තර කරන්න වෙලාවක් නැහැ. ජීවිතේ අයිතිය දෙනකොට ගොඩක් වෙලාවට අපි උන්නාන්සේට අයිති වෙනකොට උන්නාන්සේගේ හඬ ඇහෙනවා. ඉතින් අපිට සියුම් හරි විදියට උන්නාන්සේගේ හඬ ඇහිලා තියෙනවනේ, නැද්ද? උන්නාන්සේගෙන් අපට පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා, ආලෝකයක් ඇවිල්ලා තියෙනවා. ඒවට ස්තුති කියන්නේ.
ස්වාමිනී මම ඉස්සර කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබ වහන්සේ මට කතා කරලා තියෙනවා. මේ සිද්ධිය තුලින් කතා කළා. බයිබලේ වචනයක් තුලින් කතා කළා. මට මේ ප්‍රශ්න තුලින් කතා කළා කියලා මේක මොන හරි සින්ක්‍රොනයිසේෂන් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හදා ගන්නවද මොනවාද? දැන් නේ හරි. ප්‍රසංසා වීම. දැන් ඉතින් ආපහු මොකද වෙන්නේ? මොකද කරන්නේ? අපි දෙවියන් වහන්සේ අපට කතා කරලා තියෙන දේවල් ගැන මතක් කරලා ස්තුති කියනවා. ඒත් එක්කම ආසාවක් ඇති කරගන්නවා. මොකටද? ස්වාමිනී මට තවත් කතා කරන්න. මට තව ගැඹුරට කතා කරන්න මං ඔබවන්සේට අයිති වෙන්නම්. ඒත් එක්කම උන්වහන්සේගේ ආදරේ අත්දැකපු අවස්ථාවන් තියෙනවා ජීවිතේ, නැද්ද? උන්වහන්සේගේ ආදරේ ස්පර්ශය අත්දැක්කා. ඒව මතක් කළා. මොකද කරන්නේ? ස්තුති කියන්න. තවත් ඔය ආදරේට ඇතුල් වෙන්න ආස කරන්න. එතකොට මොකද වෙන්නේ? දැන් අපි ස්තුතියත් එක්ක තමයි පිපාසය ගමන් කරන්නේ. එතකොට හතරවෙනි පියවර අපි ගත්තොත් මොකද්ද? හතරවෙනි පියවර ශුද්ධාත්මයන්ගෙන් පිරෙන්. ශුද්ධාත්ම ස්නාපනය අපි අත්දකලා තියෙනවා, නැද්ද? අපි ශුද්ධාත්මයන්ගේ ස්පර්ශයක් ලැබලා තියෙනවා. ඒගෙන ස්තුති කියන්න මතක් කළා. ස්වාමිනි මම ඉස්සර කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ස්නාපනය මම ලැබුවා. මේ දවසේ මම ඒක අත්දැක්කා. මේ සිද්ධිය තුළ මම ඔබ වහන්සේගේ අත්දැකීමට මම ඇතුල් වුණා. ස්තුති කියන්න. ඒත් එක්කම පිපාසය ඇති කරගන්න. මොකද්ද ඇති කරගන්න පිපාසය? ස්වාමිනි තව ඔබවහන්සේගේ ශුද්ධාත්ම මෙහෙයවීම මා තුළ ජීවමාන කරන්න. ප්‍රසංසා වීම. අපි මොකද කරන්නේ? එතකොට පිපාසයයි ස්තුතියයි අපේ පියවරවල් හතරට ඇතුල් කරගත්තා. මේක අපි මේ සතියේ කරලා බලමු, නැද්ද? හැම එකටම අනේ ස්වාමිනි මේකත් නෑ අරකත් නෑ 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 කියලා අර සින්දු හදන්න පුළුවන්. රැප් සින්දු හදන්නේ කවුරුත් දන්නේ නෑ මොනවද කිව්වේ කියලා. එක වචනයයි ඇහෙන්නේ නෑ 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 බෑ 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 කියලා. රෙකෝඩ් එක හිර වුණා වගේ මිනිස්සු කියනවා. මිනිස්සු ඉතින් භයානක පණු අමාරුව හැදුනා වගේ එහාට මෙහාට ඇඹරිනවා. ඇයි දන්නේ? ඒක ඇහුච්ච හැටිය මිනිස්සු ඇඹරින්නේ. ඉතින් ඉතින් අපිත් ඒව සල්ලි ගෙවල බලන් ඉන්නවා. ඉතින් එතකොට මේ මොකද කරන්නේ? මේ නෑ බෑ කියන්නේ නැතුව ස්තුති කරලා තව ගැඹුරට යන්න පිපාස වෙනවා. ප්‍රසංසා වීම. ප්‍රේමන්තේනි, අද මම අර පණිවිඩේ තව ටිකක් ඉස්සරහට ගෙනියනවා. මොකද්ද? සමිදානන්ගේ අපිට පෝෂණය කිරීමේ පිපාසය. සමිදානන්ගේ හදවතේ පිපාසයක් තියෙනවා. මොනව කරන්නද? අපිව පෝෂණය කරන්න. කොහොමද පෝෂණය කරන්නේ? අපි තුලට ඇවිල්ලා පෝෂණය කරන්න. ප්‍රසංසා වීම. මම ඔබට කියවුවේ ගිය සතියේ මතෙවුස් සුවිශේෂයේ 5000කට කණ්ඩදී. අද මං ඔබට කියවනවා සුවිශේෂයේ ඒ සිද්ධියම කියවන්න ඕනේ නැහැ. ජුවම් සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ සිද්ධියම තියෙනවා. හැබැයි ඒ සිද්ධියේ ප්‍රතිඵලය මං ඔබත් එක්ක බෙදා ගන්නවා. මොකද්ද? 5000කට කණ්ඩ දුන්නට පස්සේ මොකද්ද සිදු වුනේ? ඉතින් මාත් එක්ක යන්න පුළුවන් ඒ තැනට. ඒ තැන තියෙනවා ජුවම් 6:14. දැන් ජුවම් 6 මුල ඉඳලා තියෙන්නේ මොකද්ද? කන්න දුන්න විදිය. අර විදියම තමයි. මොන විදියද? මතෙවුස් සුවිශේෂයේ වගේ වාඩි වෙන්න කියලා 5000ට කන්න දීලා කූඩ 12කුත් ඉතුරු වුණා. දැන් ඔන්න බලන්න වෙච්ච වැඩි. සමූහයා මේ හාස්කම දුටු කල. මොකද මේ හාස්කම කියන්නේ? අර 5000ට කන්න දීම. සැබවටම මෙතුමානෝ ලොවට වඩින්නට සිටින
දිවසිවරයා නොයයි කීහ. දැන් දැක්ක මේ පන්දාට කන්න දෙනවා දැක්කා කිව්වා මේ තමයි ලෝකෙට එන්නේ ඉන්න දිවසිවරයා. දැන් ඉතින් බලන්න මෙච්ච වැඩි 15 වෙනි වගන්තිය. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන නැවත තනියම කන්දට වැඩියසේක. ජේසුට තේරුණා. මොකද තේරුණේ? මේ එන්නේ මාව රජ කරන්න. ඇයි රජ කරන්න එන්නේ? නියම රජෙක්නේ, හැමදාම කන්න දෙනවා. 5000කට කන්න දුන්නයි කියන්නේ නැද්ද? නැද්ද? අපිත් රජකමට පත් කරන්නේ කන්න බොන්න දෙන්න පුළුවන් අයව නැද්ද? හාල් දෙන්නම් පිටි දෙන්නම් හැම දෙයක්ම කෙලින්ම රජ කෙරුවා. සාමාන්‍යයෙන් අපි බෑ බෑ කියලා රජ කරන්න ඉඩ දෙනවා නැද්ද? හැමෝම මෙහෙමනේ. අපි ඉස්සෙල්ලා බෑ කියන බොරුවට බෑ කියලා අත දෙනවා අරගෙන යන්න. නෑ නෑ මට එපා, තනතුරු එපා කියලා ටිකක් ඉස්සරහට එනවා. එතකොට බෑ කියාගෙන තමයි අරගෙන යන්නේ. ජේසු එහෙම නෙමෙයි. ජේසු මොකද කළේ? පැනලා ගියා. ඇයි පැනලා ගියේ? ජේසුට ඉවෙන් වගේ තේරුණා මේ මිනිස්සුන්ට කණ්ඩ දෙන එක නෙමෙයි මගේ වැඩේ. ප්‍රසංසා විවා. ජේසුර නිකන් තේරුණා මම ආවේ මීට වඩා ලොකු දෙයක් කරන්න. ඉතින් ගොඩක් අය ජේසු ළඟට එන්නේ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි, සනීප කරගන්න, ප්‍රශ්න විසඳගන්න, මුදල් ලබා ගන්න, ඊට වැඩිය දෙයක් නැහැ. හැබැයි ජේසුට පිපාසයක් තියෙනවා. ජේසු කියනවා මම කැමති ඊට වඩා දෙයක් ඔබට දෙන්න. ඒ නිසා කන්දට ගියා. කන්දට ගිහිල්ලා මොකද කළේ? පියාණන් වහන්සේගෙන් අහන්න ඇති, පියාණෙනි මම රජ වෙන්නද? ටිකක් ආසා හිතුණක් දන්නේ. මම රජ වෙන්නද? රජ වෙලා උභාන්සේගේ කාර්ය ඉෂ්ට කරන්නද? නැද්ද? බලේ තියෙනවා නම්, තනතුරක් තියෙනවා නම් නැද්ද? උනා උභාන්සේගේ කාර්ය වැඩියෙන් කරන්න පුළුවන් නැද්ද? කවුද කැමති නැත්තේ? නැද්ද? තනතුරු වලට, බලයට, නැද්ද? සල්ලි වලට කවුද කැමති නැත්තේ? ස්වාමිනි, ඊව අරගෙන සේවය කරන්න පුළුවන්නේ කී දෙනෙකුට උදව් වෙන්න පුළුවන්ද? මේ සාකච්ඡාව යන්න ඇති. ගියාම සාකච්ඡාව ඉවර වෙලා ජේසු ඔන්න බැහැගෙන ආවා. එනකොට මිනිස්සු තාම ජේසුව හොයනවා. මොකටද? ඊළඟ කෑම වේල කොහෙන්ද ගන්න කියලා හොයනවා. 6:25 මේ 5:25 ගියාම ඒ කැල්ල තියෙනවා. දැන් ජේසුයි ආපහු සෙනඟ හම්බ වෙනවා. මුහුදෙන්නේ ගොඩදී උන්වහන්සේ හමු වී, ගුරු දේවේනි, ඔබ මෙහි වැඩියේ කොයි වෙලේදයි? ඔව්හු ඇසූහ. සෙනඟ දුවගෙන ඇවිල්ලා ඇව්වා, ස්වාමිනි කොයි වෙලාවෙද මේ ආවේ? බලන්න කොච්චර ආදරෙයිද ජේසුට. කොයි වෙලාවෙද මේ ආවේ? කියන්නේ නැතුව නේ ආවේ. ඊළඟ වාක්‍ය බලන්න. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මා සොයන්නේ හාස්කම් දුටු නිසා නොව, රොටිකා තෘප්තියට පැමිණි නිසාය. හාස්කම් දුටු නිසා නොව කිව්වම දේව ධර්මයේ පොඩ්ඩක් කියලා දෙන්න ඕන. ජුවම් සුවිශේෂයේ තියෙනව ලකුණක්. මොකද ජේසු හාස්කම් කරන්නේ උන්නාන්සගේ දූතකාරිය, එහෙම නැත්නම් උන්නාන්සේ කවුද කියන එක පෙන්නන්. ඒ නිසා ප්‍රධාන ලකුණු කීපයක් ජුවම් සුවිශේෂයේ උන්නාන්සේ පෙන්නනවා. එකක් තමයි ඔය 5000ට කන්න දීම. උන්නාන්සේ කවුද කියන එක පෙන්නන්. ජේසු කන්ද උඩට ගියාම තමයි පියාණන් වහන්සේක කතා කරනකොට තමයි තේරුණේ. මොකද්ද තේරුණේ? මේ මිනිස්සු ආවේ උන්නාන්සේගේ නියම දූතකාරී අඳුනාගෙන නෙමෙයි. එහෙනම් මොකටද ආවේ? කෑම කන්න හොයාගෙනයි ආවේ. ප්‍රසංසා විවා. පැහැදිලිද මං කියන දේ?
බැත් ප්‍රේමන්තේනි අපිටත් ටිකක් හිතන්න හොඳයි නේ අපි ජේසු පස්සේ එන්නේ මොනවා සඳහාද ඇත්තටම ප්‍රශ්නයක් විසඳගෙන මගේ පරණ ජීවිතයට ආපහු යන්නද එහෙම නැත්තම් ඊට වඩා දෙයක් ලබා ගන්නද බලන්න සුව මෙහෙයක් කියලා කිව්වම සෙනඟ ඩබල් වෙනවා නේ මට එදා කිව්වා මොකද්ද කිව්වේ මේ ගාන්න තියෙන බැජුත් මදි වුණා දේශනාව කිව්වම ඒකෙන් භාගයක් වෙනවා ඇයි ඕවට නෙමෙයි අපි එන්නේ මොකටද එන්නේ ප්‍රශ්නේ විසඳා ඊ ජීවිතයේ තියෙන ගැඹුරුම ප්‍රශ්නෙට කවදාවත් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ ප්‍රසංසා විමා ප්‍රසංසා විමා ප්‍රසංසා විමා ඊළඟට දේසු උත්තර දෙනවා 6:27 බලන්න නැති වී යන ආහාරය සඳහා නොව සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීරය වඩින්න මොකද්ද මේ කියන්නේ ජේසු කියනවා මේ දැන් කාලා ආපහු බඩගිනින වෙන කෑම පස්සේ එලවන්නේ නැතුව හැමදාම හදවත පුරවන ආහාරය හොයන්න අපි ජේසුමානි දැක්ක මොකද්ද ඒ ආහාරය කියලා මොකද්ද ඒ ආහාරය ජේසුමයි උන්වහන්සේගේ ස්වභාවය උන්වහන්සේගේ ජීවය උන්වහන්සේගේ අතුලාන්තය උන්වහන්සේම අප තුල ඇවිල්ලා ජීවත් වීමේ ප්‍රතිහාරය ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ප්‍රසං ඒක උන්වහන්සේ අප තුල ඇවිල්ලා ජීවත් වෙන්න පටන් ගත්තම මරණයෙන් ඉවර වෙන්නෙත් නෑ ඒ වැඩි මරණෙනුත් එහා අපි වරගෙන යනවා අපි කන ඔක්කොම මරණයෙන් ඉවර වෙනවා විතරක් නෙමෙයි ඉක්මන්ට මරණයට අරගෙනත් යනවා ඇයි ඒ කන කෑමෙන් තමයි මිනිස්සු ඉක්මන්ට මැරෙන්නේ ඉතින් මගේ නෑදෑ කිටියා වයසට යනකොට ටිකක් සැරයි ඉතින් සීනි දෙන්න හොඳ නෑ කිව්වා ඉතින් එකෙනෙක් යාට කිව්වා ඔය සීනි කෑවොත් මැරෙනවා කාලා මැරෙනවායි කිව්වා එයා කිව්වා අර කාලා මැරියන් ටිකක් මට දෙන්න ඇයි මැරුණත් කමන්නේ කන්න හම් වෙනවා ජේසු කිව්වා ඔබ ඇත්තටම හොයන ඔබේ ඇතුළෙම තියෙන සාගින්න බඩගින්න පිපාසය සංසිඳවන දෙයට අවධානය දෙන්න ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ප්‍රසංසා විය මේ ආහාරය කියන්නේ ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය පුත්‍රයා නොය දැක්කද දැන් අපි සප්‍රසාද වංශය ගැන ඔහොම දැක්කට අපි සප්පසාද වංශේ දෙයක් හැටියටයි දකින්නේ ගොඩක් වෙලා. මම දන්නේ ඔබ ගැන මට නම් පොඩි කාලේ ඉඳලා මිතුනේ දෙයක් කෙනෙක් නෙවෙයි. ඒ නිසා අපි සප්පසාද වංශේ ලබනකොට අපි දෙයක් යමක් ලබනවා. අපිට ශක්තියක් ලබනවා. හැබැයි බයිබලයේ ගොඩාක් පැහැදිලි. සභාවේ දේව ධර්මයේ ගොඩාක් පැහැදිලි. දෙයක් නෙමෙයි කෙනෙක්. උන්නාන්සේගේ ස්වභාවය උන්නාන්සේගේ ජීවිතය උන්නාන්සේගේ සම්බන්ධකම ජීවමානව අප තුල ජීවත් වෙන්න පැමිණීමයි මේකෙන් තමයි අපේ ඇතුලේ තියෙන නියම සාගින්න පිපාසය සංසිඳවා දෙන්නේ ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ප්‍රසංසා විවා අපහු කියනවා පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන්වහන්සේ මතයයි වදාළසේක සීල් එකක් ගහලා එවලා තියෙන්නේ උන්වහන්සේව සුද්ධාත්මයනෝ තමයි සීල් එක ගහලා එවලා තියෙන්නේ මොකටද අපිව ඇතුලෙන් පෝෂණය කරලා ජීවය දීලා ඇතුලේ තියෙන ලේ අපිරිසිදු ලේ වෙනස් කරලා උන්නාන්සේගේ ලේ අපට දීලා උන්නාන්සේගේ ස්වභාවය අප තුළ ඇති කරලා
අපිව මරණෙනොත් එහාට රැගෙන යන්නයි. ප්‍රසංසා විවා ප්‍රසංසා විවා ප්‍රසංසා. අපිගෙන ඕවා වැඩක් නෑ ස්වාමිනි, මගේ කණේ අමාරුව සනීප කරලා දෙන්න, ඊළඟ වැඩේ මම බලා ගන්න. ඕවා වැඩක් නෑ, මගේ අර ගෙදර මට තියෙන ගෙවල් කුලි ගෙවන්න තියෙන ප්‍රශ්නේ විසඳලා දෙන්න, ඉතුරු ටික මම බලා ගන්න. අපි පොඩි දේවල් වලට හිර වෙලා. තේරුණාද මං කියන දේ? හොඳට තේරුම් ගන්න. මේ ලස්සනට කියනවා, ඊළඟට කියනවා 28. එබැවින් ඔවුහු දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව වැඩ කරන පිණිස අප කුමක් කළ යුතුදයි අසූහ. මොකද ඇහුවේ? දෙවියන් වහන්සේ ඉල්ලනදී අපි කොහොමද කරන්නේ? මිනිස්සු ඇහුවා. එහෙනම් මට අපිට කියන්නකෝ, කණ්ඩ එපා කියනවා, අරවා එපා කියනවා, මේවා එපා කියනවා, තව දෙයක් අපිට කියන්නකෝ, කොහොමද දෙවියන් වහන්සේ සතුටු කරන විදිහට ජීවත් වෙන්නේ, කොහොමද, මොනවද අපි කරන්න ඕන? මෙන්න උත්තර දෙනවා 6:29 බලන්න. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ කියන්න. උන්වහන්සේ වා වදාළ තැනත්තානන් ඔබ විසින් අදහා ගැනීමයයි වදාළසේක. මොකද කිව්වේ? මාව අදහාගන්න. කවද අදහාගන්නේ? ජේසුව. මොකද මේ ජේසුව අදහාගන්නයි කියන්නේ? මට ඕන විදිහට නෙමෙයි. මේ ජේසු උන්නාන්සේගේ ශරීරය තුළින්, යාගය තුළින්, උන්නාන්සේගේ රුධිරයේ යාගය තුළින් මේ ජේසු මාගේ ඇතුළට ඇවිල්ලා මගේ ස්වභාවයෙන් මාව ගලවාගෙන, මගේ පාපිෂ්ඨකමෙන් මාව ගලවාගෙන, මා තුළ ජීවත් වෙලා මාව මරණෙනොත් එහාට අරගෙන යන බව අදහගන්න. ප්‍රසංසා විවා. ප්‍රේමන්තේනි, මේක අපි ගොඩක් දෙනකොට පැහැදිලි නෑ. ඉංග්‍රීසියෙන් තියෙනවා GOD කියන්නේ දෙවියන් වහන්සේට, ගොඩ්. කැපිටල් G, කැපිටල් O, කැපිටල් D කියන්නේ දෙවියන් වහන්සේට. සිම්පල් GOD කියලා එකකුත් තියෙනවා. ඒ තමයි ඔය දෙවි දේවතාවෝ. අරදී ලබන්න, මේ දේ ලබන්න, අනිත් එක ලබන්න ඉන්න පොඩි පොඩි දෙවි දේවතාවෝ. මේ සමහර ආගම්වල කියනවා 33 කෝටියක් ඉන්නවලු. වැඩි තියෙන ගහක හයියෙන් හැප්පුණොත් 3-4 දෙනෙක් බිමට වැටෙනවා. එතකොට අපි වැඩි දෙනෙක් ජේසුවත් ඒ 33 කෝටි එක්කෙනෙක් කරගෙන. ඕක තමයි ප්‍රශ්නේ. මේකෙන් අපි වෙනස් වෙන්නට ඕනා. මහා පිළිතුර උන්වහන්සේ. ප්‍රසංසා විවා. තේරුණාද කියනදී? ආපහු ඒ මිනිසුන්ට ආයෙ කතා කරනවා. ජේසු බලන්න 6:47 මේ සංවාදය යනවා දිගටම දිගටම. 6:47 ආයෙ කියනවා, ඒ කාන්තයෙන් මම ඔබට කියමි, කියන අදහන්නාට සදාතන ජීවනය ඇත. මේක පුදුම වැඩක්. ජේසු ඇතුළට ඇවිල්ලා ජීවත් වෙන්න පටන් ගත්තම අසනීප වුණත් අසනීපෙට මූණ දෙන්න පුළුවන්. සුව වෙන්නත් පුළුවන්. අසනීපෙට මූණ දීලා ඇතුළාන්ත බලයකින් මැරෙන්නත් පුළුවන්. මේ කවදා හරි මැරෙන්න එපැයි. මේ අඳාන්න මැරෙනවද නැද්ද? ජීවිතයේ අපේක්ෂා භංගත්වයට පත් වෙලා මැරෙනවද, ජයග්‍රාහීව මැරෙනවද කියන එක තීරණය කරන්න ඕන. ඒ නිසා කවුරු හරි මැරෙන්නේ නැතුව ඉන්න බලාපොරොත්තු වෙනවනම් ඉතින් මේක අදාළ නැහැ. හැබැයි මේ මං හිතන්නේ ඔක්කොමලා ඇවිල්ලා ඉන්න එක මැරෙන්න බලාපොරොත්තු වෙනවනේ. කවදා හරි මැරෙනවනේ. එතකොට අසනීපයකින් මැරෙන්නම් පුළුවන් නැද්ද? මැරෙනවනම් ජේසු ඇතුලේ ඉන්නවනම් ඒ මරණ මොහොතත්
නිදහසෙන් අතුලාන්ත බලයකින් තමයි අපි මුණ දෙන්නේ. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. තේරුණාද මං කියන දේ? අපි සමහරවිට ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා, සමහර වෙලාවට අසාධාරණයකට මුණ දෙන්න වෙනවා, සමහර වෙලාවට මහා ප්‍රතික්ෂේප වීමකට මුණ දෙන්න වෙනවා, නැත්ද? හිත්රිදීමකට, මහා බලවත් පහරකට. මේ අවුරුදු 10කට ඉස්සෙල්ලා හදිසියෙම මම ඥානකාන්තියක් දේශනා කරනවා වෙන්නප්පුව පල්ලි. මම නවත්තලා දේශනාව තේබොන්න ආපම ෆාද මට කිව්වා කලබල වෙන්න එපා නනිත් ඔයා පත්තරේ ඉන්නවයි. මං කිව්වා මං ඔව් කියලා පත්තරේ අරලා මට පෙන්නුවා. මැද පිටුවේ විශාල පත්තරේ දාලා මගේ පින්තූරයක් එක්ක මාව ඇමරිකාවෙන් ආපු කවුද ලේකකේ මාව කෑලි වලට ඉරලා ඉදීමට මුණ දෙන්න ඕන. අනේ මට නම් බෑ කියලා අතෑරිය ඔක්කොම ඉවරයි. අවුරුදු 10කට ඉස්සෙල්ලා 2010. එතකොට ඒ ප්‍රශ්නෙට මුණ දෙන්නත් ජේසු ඉන්නවා ඇතුලේ. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. ඒ මිනිස්යාගේ ලියපු ලියුමට මිනිස්සු විරුද්ධව ලියුම් එවලා එයා හිතුවා මේක නියම වැඩේ කියලා ඊළඟ සතියෙත් මැද පිටුව දැම්මා. හොඳ වෙලාවට ඉංග්‍රීසියෙන් විතරයි සිංහල පත්තරේ නැහැ, මෙන්න දැම්මා. මම කාඩිනල්තුමාට කෝල් එකක් දුන්නා. ඒ කාලේ කාඩිනල්තුමාත් අලුතෙන් ඇවිල්ලා කාඩිනල්තුමා මට උත්තර දුන්නා. අර පත්තරේ ගැන එවන්නේ කියන්නේ මං කිව්වා ඌ පියාණෙනි ගණන් ගන්න එපා, තමන්ගේ වැඩේ කරගෙන යන්න. එතකොට මට තේරුණා මේ දෙවියන් වහන්සේගෙන් යැපෙනවා නම් ඕන ප්‍රශ්නයකට මූණ දෙන්න පුළුවන්. ඇයි? උන්වහන්සේ ඇතුලේ ඉන්නවා. ඒකයි වෙනස්. අපි හිතන්නේ ප්‍රශ්නෙට මූණ දෙනවා කියන්නේ එළියෙන් ප්‍රශ්නේ විසඳෙන්න ඕන, කවුරු හරි ඇවිල්ලා ඒකට මැදි වෙන්න ඕන, ඒක අරන් දාන්න ඕන, හොඳ නම ආරක්ෂා කරලා දෙන්න ඕන. ඒව මොකුත් නැහැ. උන්වහන්සේ කියනවා මං ඇතුළේ ඉඳගෙන ඔකට මුණ දෙනවා. ඒකට මුණ දෙන අනිත් අය දැක්කම ඒ අය අදහනවා ඔව් මෙයා ගාව නම් ජේසු ඉන්නවා. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. තේරුණාද මං කියන දේ? හොඳට තේරුම් ගන්න ඕන. ඊට අවුරුදු 2කට පස්සේ කැනඩාවේ ප්‍රධාන රැස්වීම තිබුණා. ඒගොල්ලන්ගේ පිබිදීමේ ජාතික දිනේ මට එන්න කිව්වා කතා කරන්න. ඉතින් මම මගේ හැම කළු පාටයි දැක්කනේ, සුදු හැම නැහැ මට. මම මෙහෙට ගියා, මම එයාගෙන් ඇහුවා මට ආරාධනා කළේ ඇයි කියලා. මම නිකන් දැනගන්න හැවේ. එයා කිව්වා 2011 ඔයා ආවනේ වැන්කූවර් කියන නගරයට ආපුවම අපිට එක්කෙනෙක් එව්වා පත්තරේ කටින් එකක්. ඒ ලංකාවේ අය කොච්චර ආදරෙයිද බලන්න, ලංකාවේ අය නේද? ඒ නිසා කටින් එකක් එව්වා අපිට, ඒ කියන්නේ නායකයන්ට. අපි ඕක බැලුවා. බලලා අපි බය වුණා, කවුද මේ මිනිස්සයා මෙහෙට ගෙනල්ලා තියෙන්නේ, අපි මොනවද කියන්නේ කියලා අහගන්න ආවා කියලා. එතකොට අපි දේශනා කළේ පියවරවල් හතරේ ඥානකාන්තිය. ආකෝ අපිට තේරුණා මේක තමයි අපි ඔක්කොමලට ඕන. බලන්න දෙවියන්න්සේ සාපේ කොහොමද ආශිර්වාදයට හරවපු ඇති. අන්තිමට නැද්ද? දෙවියන්න්සේ දන්නවා ඇතුලෙන් වැටුනොත් ගියා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ එළිය නෙමෙයි ඇතුලේ. ඒ ඇතුලේ ප්‍රශ්නෙට උත්තරේ අප තුල ජීවත් වෙන්න පැමිණෙන සමිදාන. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා. මේක ජීවිත කාලයක් ඉඳලත් මිනිස්සු දන්නේ නැහැ. එළියේ උන් එක්ක මරා ගන්න හදනවා, මිනිස්සුන් හපා ගන්න හදනවා, නැත්ද? අපි මේ අනිත් උන්ගේ කටවල් වහන්න හදනවා. ඇයි? අපි හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ එළියේ. ඒක ඇතුලේ තියෙන මූණ දෙන්න බෑ ශක්තියක් නැහැ. ඒ ශක්තිය එන්නේ ජේසු ඇතුලේ ජීවත් වුණොත් විතරයි. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. ඊළඟට බලන්න කියනවා 48 ජීවදායක ආහාරය මමය.
මේක ඉංග්‍රීසියෙන් කියන්නේ I am the bread of life. ජීවදායක පූපය මමය. ජේසු අනුභව කරන්න ඕන. ජේසු අනුභව කරනවා කියන්නේ උන්වහන්සේට අපේ ඇතුලේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට උන්වහන්සේ ඕනම දෙයකට අපි තුලින් මූණ දෙනවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ප්‍රසංසා වේවා. ඊළඟට කියනවා 649. ඔබේ පියවරු කාන්තාරයේදී මන්නා කෑහ. ඒත් ඔවුහු මිය ගියහ. ආපහු කියනවා දැක්කද? මිනිස් කෑම කාලා සල්ලි එකතු කරලා සමාජයේ බලයක් අරගෙන නැන්ද? ඔන්න පුළුවන් බලවතෙක් වෙලා. හැබැයි ඒව ඔක්කොම නැති වෙනවා මරණයත් එක්ක. මිය ගියහ. ඊළඟ වාක්‍ය බලන්න 50. මෙය වනාහි ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නොමැරෙන්නේ. අපි උන්වහන්සේ ස්තුති ප්‍රශංසා කියමු. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. හාලෙලූයා හාලෙලූයා. මේ නොමැරෙනවයි කියන එක මම තේරුම් කරන්න කැමතියි. නොමැරෙනවයි කියන්නේ මැරුණාට පස්සේ විතරක් නෙමෙයි. දැන් මට වැදෙන ගැඹුරුම පහරින් මම වැටෙන්නේ. ඒක තමයි නොමැරෙනවයි කියන්නේ. කනස්සල්ලට වැටෙන්නේ නැහැ. අපේක්ෂා බංගත්වයට අහු වෙන්නේ නැහැ. අඳුරේ ගිහිල්ලා හිර වෙන්නේ නැහැ. ඩිප්‍රෙෂන් අමාරුවට යට වෙන්නේ නැහැ. ඇයි ඒ? උන්වහන්සේ මා තුළ ඉඳිමින් ඒ ප්‍රශ්නෙට මූණ දෙන නිසා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒකට මට දැනටමත් අත්දැකීම් තියෙන නිසා මම ස්තුති කියනවා. මගේ නැති කොටස ගැන පිපාස වෙනවා. තේරුණාද? ඔන්න එකට යනවා මේ වැඩි නැති කොටසට මම මතියන මට වෙච්ච මට දුන්න ශක්තිය දුන්නට ස්තුති කියනවා. නැති කොටසකුත් තියෙනවනේ ස්වාමිනි. මට බයකුත් හිතෙනවා. මට මගේ මන් සමාල්ලාට වැටෙන්න හැංගෙනවා. මන් නැති වෙන්න හැංගෙනවා. මං කියන ස්වාමිනි මන් පිපාසයි. එතනිනුත් එහාට මාව රැගෙන යන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රසන්න නැත්තම් අපි ආගම ඔළුවෙන් විතරයි අදහන්නේ. ඔළුවෙන් අදහනවා. ඇතුලෙන් වැටෙනවා. ඇතුලෙන් වහල් වෙනවා. ඇතුලෙන් පාපිෂ්ඨකම් වල ජීවත් වෙනවා. ඇයි ඒ ඇතුළට බැහැලා නැහැ? බලන්න මිනිස්සු දුන්න උත්තරේ 6:51. ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මමය. යමෙක් මේ ආහාරය වැළඳුවොත් ඔහු සදහටම ජීවත් වන්නේ මා විසින් දෙනු ලබන ඒ ආහාරය මගේ මාංසයවේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිසයි වදාළසේක. බලන්න සප්පසාද වහන්සේ තුලින් නැවත නැවත පණ ගන්නන්නේ මේ සත්‍යයයි. මොකද්ද සත්‍ය? උන්වහන්සේ නොවා මොකට දෙන්නේ? මා තුල ජීවත් වෙලා මාව ඇතුලෙන් පෝෂණය කළා. හැම ප්‍රශ්නෙදීම වැටෙන්නේ නැතුව නැගිට්ටවලා සුද්ධවන්ත කරලා ඇතුලෙන් ගොඩ නගලා මරුණටත් පස්සේ හදවත පියාණන් වහන්සේ වෙතට ගෙනියන්නයි. අපි උන්වහන්සේට නැවත වරක් ස්තුති ප්‍රශංසා කියමු. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ප්‍රශංසා වේවා. හාලෙලූයා හාලෙලූයා. නමස්කාර වේවා. හාලෙලූයා 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 හාලෙලූයා. දැක්කද? මේක තමයි ක්‍රිස්තියානියේ හරය. ඒ නිසා තමයි සප්පසාද වහන්සේ තමයි අපේ ජීවිතේ කේන්දරය. ඒ නිසායි සමහර කෙනෝ සප්පසාද වහන්සේ ගැන විශ්වාස කරන්න එපා. තේරෙන්නේ නැහැ. තේරුමක් නැහැ. මේ ජීවමාන උන්වහන්සේ
අපතුලට ඇවිල්ලා ජීවත් වීමයි. තේරෙනවත් නැහැ. ඊළඟ වාක්‍ය බලන්න ආයේ 52. එවිට යුදෙව්වරු ඔවුනොවුන් අතර විවාද කරමින් මේ මිනිසා ඔහුගේ මාංශ අනුභව කරන පිණිස අපට දෙන්නේ කෙසේදැයි ඇස්කීහ. මේක මේකලන්න තේරෙන්නේ අධ්‍යාත්මික ආත්මය ඇස් දෙක ඇරෙනකං ජේසු කියන ඒවා එකක්වත් තේරුමක් නැහැ. ඒ නිසා තමයි මොලේ තියෙන මිනිස්සුන්ට තමයි අදහන්න අමාරුම. ඔව්. ඇයි? ඒගොල්ලෝ තමන්ගේ මොලේ ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නේ. ආත්මය ගැන නෙමෙයි, තමන්ගේ දැනුම ගැන තමයි ඇදහිල්ල. ඒ නිසා තේරෙන්නේ නැති ඒවා ප්‍රතික්ෂේප කරනවා. මේක ආත්මේ සත්‍යයක්. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ දැනුම ගැන ආඩම්බර වෙලා දෙවියෝ අදහන් නැතුව ඉන්නවා. කනස්සල්ලට වැටෙනවා, ඩිප්‍රෙෂන් අමාරුවට වැටෙනවා, පාපයට වැටෙනවා, වහල් වෙනවා, මරණයත් එක්ක ආඩම්බරෙම විනාශ වෙලා යනවා. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. 6:53 බලන්න. ජේසු මේකට දෙන උත්තරේ. එබැවින් ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ අමතුසේක ඒකාන්තයෙන් මම ඔබට කියමි. ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ මාංශය අනුභව නොකරන්නාහුනම් ඔහුගේ රුධිරය පානය නොකරන්නාහුනම් ඔබ තුල ජීවනය නැත. දැක්කද? ජීවනේ එන්නේ පෞරුෂයෙන් නෙමෙයි, ජීවනේ එන්නේ පවුලේ අතීතයෙන් නෙමෙයි, තමන්ගේ පරම්පරාවෙන් එන ගතිගුණ වලින් නෙමෙයි. ජේසු අප තුල ජීවත් වීමේ ප්‍රතිඵලයයි. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා. අපි ඒකට ඉඩ දෙනකොට ඒ ජීවනය අප තුල ඇති වෙනවා. මේක සිදු වෙන්නේ කොහොමද? මම ඒක පෙන්නලාද මම අවසන් කරනවා. ජුවම් 7:37 ලස්සනට පෙන්නනවා මේක සිදු වෙන විදිය. ජුවම් 7:37 මංගල්‍ය අවසාන මහා දවසේදී ජේසුස් වහන්සේ නැගිට හඬ නගා යමෙක් පිපාසයෙන් සිටිත් නම්. ආපහු ගත්ත වචනේ මොකද්ද? පිපාසය. ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ජේසු දැක්කා මාලිගාවට, දේව මාලිගාවට මිනිස්සු යනවා, යාඥා කරනවා, යාඥා කරනවා, ඇතුළට උත්තරයක් නැහැ. ආපහු යනවා. මේක දැකල් බල බල ඉඳලා ජේසු නැගිටලා කෑ ගැව්වා. මොකද්ද කෑ ගාලා කිව්වේ? අනේ ඔබේ හදවත පුරව ගන්න ඕන නම් මා ළඟට එන්න, මා ගාවට එන්න. කෑ ගහලා කිව්වා. බයිබලයේ මුල් පරිවර්තනවල කියනවා උන්වහන්සේ කෑ ගහලා කිව්වලු මා ගාවට එන්න. ඇයි? උන්වහන්සේ ගාව පුදුම පුපාසයක් මේ දේ දෙන්න. ඊළඟ වාක්‍ය බලන්න 7:38. සුද්ධෝලීවිල්ලේ කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහා ගන්නා තුලින් කියුවානේ. ඒගොල්ලෝ ඇහුවානේ දෙවෙන් වහන්සේගේ වැඩේ කරන්න මොනවද කරන්න ඕන. එතකොට ජේසු උත්තර දුන්නානේ මා කෙරෙහි අදහා ගන්න කියලා. මෙතනත් කියනවා මා කෙරෙහි අදහා ගන්නා තුලින් කියන්නේ ජීවනදායක ජල ධාරා ගලන්නේ යයි ප්‍රකාශ කළසේක. වචනේ ලියාගන්න. ජීවනදායක ජල ධාරා ලියාගන්නේ වචනේ. තමන් තුල නැති මහා බලවේගයක් තමන් තුලින් ගලනවයි කියලා ජේසු පොරොන්දු වුණා. මගේ ශරීරය, මගේ රුධිරය ඔබ තුල ක්‍රියාත්මක වෙනවයි කියලා පොරොන්දු වුණා. ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා, ප්‍රසංසා වේවා. ඔය ජල ධාරාව ගලනකොට අප තුල නැති බලයක්, ශක්තියක් මෙන්න අප තුලින් ක්‍රියාත්මක වෙනවා. සිතුවිලි විතරක් නෙමෙයි. අපට අද තියෙන මහා සාපය තමයි කිතුණු දහම සිතුවිලි වලට සීමා
වෙලා. දේව ධර්මය ඔක්කොම දැනගෙන පාපයට වහල් වෙලා. කනස්සල්ලට අහු වෙලා. බෝතලයට වහල් වෙලා. ලිංගික අපචාරයට අහු වෙලා. පෝනෝග්‍රෆි නිල්චිත්‍රපටිවලට යට වෙලා. ඕනම දේවධාර්මික ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ජීවිතයේ ප්‍රශ්නයට උත්තරයක් නැහැ. ඇයි උත්තරයක් නැත්තේ? ජීවනදායක ජලධාරාව ඇතුලෙන් යන්නේ නැති නිසා. මෙන්න වෙනස. මෙන්න බලන්න ඊළඟට කියනවා. ජුගම්තුමා දැන් තේරුම් ගන්නවා මොකද්ද මේක කියලා. 7:39 බලන්න. උන්වහන්සේ මෙසේ වදාළේ, තමන් කෙරෙහි අදහා ගන්නාවුන්, තමන් කෙරෙහි අදහා ගන්නාවුන් කියන්නේ තමන් අදහා ගන්න යන අනාගතේ අදහා ගන්න යන අය, මතු ලබන්නට සිටි ශුද්ධාත්මයන්න් වහන්සේ පිළිබඳවය. කකද කිව්වා මේ ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි මේ අත්දැකීම ඇතුළට ගින්නේ. ශුද්ධාත්මයන්න් ඒ තාක් නොදෙන ලද්දේ. ජේසු වචනවලින් කිව්වට තාම ශුද්ධාත්මයන්ව දීලා නැහැ. තාම තියෙන්නේ සිතුවිලි විතරයි. මන්ද ජේසුස් වහන්සේ ඒ තාක් මහිමයටපත් නොවූ බැවිනි. තාම ජේසු මැරුණේ නැහැ. තාම ජේසු උත්තාන වුණේ නැහැ. තාම ජේසු ශුද්ධාත්මයන්න් දුන්නේ නැහැ. ප්‍රසංසා විවා. වැල්ලවත්ත පල්ලියේ ඇවිත් ඉන්නවා දේවධර්ම ශාස්ත්‍රඥයෙක්. අත වශයෙන්ම උන්වහන්සේ බයිබලයේ පිළිබඳ ගරු උපාධියක් තියෙනවා, ඩොක්ටරේට් එකක්. ඒ පියතුමා අවුරුදු ගණනාවක් රෝමේ උගන්නලා ඇවිල්ලා ඉන්නේ. ඒ පියතුමා මාත් එක්ක ඇවිල්ලා කතා කළා. ඥානකාන්තියකට අපි ගියාම ඉන්දියාවට, උන්වහන්සේ කිව්වා මම මුළු බයිබලෙම හදාරලා මම එක නිගමනයකට ආවයි කිව්වා. මොකද ජේසු ආවේ ශුද්ධාත්මයන්න් වහන්සේව දෙන්නයි කියලා. ඊළඟට කියන උන්නාන්සේ කියනවා මම හොයාගෙන ආව හැමතැනම කාටද මේක තේරිලා තියෙන්නේ කියලා බලන්න. මේ දේවධර්මයේ පිළිබඳ ගරු උපාධියක් තියෙන එයා කියනවා ඔය උත්තානෝ සමිඳුන්ගේ සංඝයේ රැස්වීම වලට ආවමයි මට තේරුණේ මේ මම අධ්‍යාපනයෙන් ලබාගත් පිළිතුර ශුද්ධාත්මයන්ෝ ඔබ අතර කියලා දීලා ඉවරයි. ප්‍රසංසා විවා. හාලෙලුයා. ප්‍රසංසා විමා. හොඳට මතක තියාගන්න ඕන මේක. මොකක්ද මේ ශුද්ධාත්මයන්න් වහන්සේ තමයි ජේසුව ඇතුලේ ජීවමාන කරන්නේ. මේ ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඒ රුධිරයෙන් මගේ රුධිරය වෙනස් කරන්නේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඒ ජීවනදායක ගංගාව මාතුලින් ගලන්න සලස්සන්නේ. මට හිතන විදිහට අපි වැඩි දෙනෙක් තාම පාස්කු ඉරිදායි, නැම නැත්තම් මහසිකුරාදායි, පෙන්තකොස්තයයි අතර හිර වෙලා. ජේසු අදහනවා, ජේසු උත්තාන වුණා කියලා දන්නවා. හැබැයි තාම බලය ඇතුළට අත්දැකලා මදි. තාම බය වෙලා, හිර වෙලා, වහල් වෙලා, කාමර දොරවල් වහගෙන පොඩි පොඩි දේවල් වල අහුවෙලා අපි ජීවත් වෙනවා. අපි ආස කරමු පිපාසයක් ඇති කරගම්. මොකටද ස්වාමිනි මේ කරලා ඉවර වැඩි මා තුල ජීවමාන කරන්න. ප්‍රසංසා විවා. අපිට කරලා තියෙන දේට ස්තුති කියමු. මොකද දැනටමත් අපිව ස්පර්ශ කළ තියෙන ඒ නිසානේ ඇවිල්ලා පැයක් ආගෙන ඉන්නේ. නැත්තම් පැයක් ආගෙන ඉන්නේ විනාඩි 5ක් යනකොට, ඈනුම් යනවා 10ක් යනකොට, නිදා වැටෙනවා 15ක් යනකොට මේක යට. එතකොට ඒ අපි ස්පර්ශයක් ලබනවා. හැබැයි අපිට පිපාසයි. ස්වාමිනි මීට වඩා තැනකට අපිව අරගෙන යන්න. ඒ සඳහා නමස්කාරය තුළින් අපි ආස කරමු.
අපි නමස්කාරයට යන්න සූදානම්.
ආත්මේ ඇස් දෙක ඇරලා හදවතේ ඇස් දෙක ඇරලා දකින්න උන්වහන්සේ. එදා උන්වහන්සේට පුදුම සාගින්නක් තිබුණේ. ශ්‍රාවකයන් දිහා බලලා සෙනඟ දිහා බලලා මනුස්ස ප්‍රශ්නෙට මට පිළිතුරක් මගේ හදවතේ තියෙනවා. මට ඒ දෙන්න පුළුවන් නම් ශුද්ධාත්මයන්ගේ ජීවිතය මරණයෙන් එහා පවතින ජීවිතය ප්‍රශ්න ජයගන්න ජීවිතය අතුලාන්තයේ ශක්තිමත් කරන ජීවිතය මට දෙන්න පුළුවන් නම් උන්වහන්සේගේ මහා පිපාසය මහා ගින්න ඒ උන්වහන්සේ ලකුණු මගින් ප්‍රාතිහාර මගින් එය මිනිස්සුන්ට පෙන්වන්න අපි වගේම තමයි ඒ කාලේ මිනිස්සු ඒ ප්‍රාතිහාර පස්සේ ගියා ඒ ලකුණු පස්සේ ගියා උන්වහන්සේ දුන්නෝ ඒ ආලෝකය නැති වුණා ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ මෙන්න මගේ ශරීරය මෙන්න මගේ රුධිරය මම ඇවිල්ලා ඔබ තුල ජීවත් වෙනවා ඔබේ අතුලාන්තය බලවත් කරනවා ඔබේ පාපිෂ්ඨලය පිරිසිදු කරන්න මං ඔබ තුල ජීවත් වෙන්නට එනවා ඒ සඳහා තමයි කුරුසේ ප්‍රතිපලය උත්තානේ ප්‍රතිපලය ශුද්ධාත්ම වැගිරීම මෙන්න අප අතර පැමිණෙන් ජීවත් වෙන්නට අප තුල ජීවත් වෙන්නට සප්‍රසාද වහන්සේ තුලින් උන්වහන්සේ අප අතරට ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කියනවා the eucharist ස්තුතියේ සක්‍රමේන්තු දෙවන් වහන්සේට ස්තුති කරලා ශරීරයයි රුධිරයයි දුන්නා දැන් මෙන්න උන්වහන්සේ ඇවිල්ලා අපි එක එක්කෙනාට කියනවා ඔබ තනි නෑ ඔබ කවදාවත් තනි වෙන්නේ නෑ ඔබට බල රහිත නෑ ඔබ කවදාවත් අසරණ වෙන්නේ නෑ මම ඇවිල්ලා ඔබ තුලින් හැම ප්‍රශ්නෙටම මූණ දෙනවා මං ඔබත් එක්ක ගමන් කරනවා මරණයට ගමන් කරනවා අපේ නෑදෑයෝ හිතමිතුරෝ මරණය වෙනකන් අපිත් එක්ක ගමන් කළත් මරණේ දොරටුව ළඟ අපිත් එක්ක එහාට එන්න බැරි වෙනවා. ඒ තුන්වහන්සේ කියනවා මම එතනිනුත් එනවා. ඇවිල්ලා මරණෙන් එහා පියාණන් වහන්සේගේ සිංහාසනයේතම ඔබව මම අරගෙන යනවා. මේ ප්‍රාතිහාර්ය සිදු කරන්නට සප්‍රසාද වහන්සේ තුලින් ඇවිල්ලා ඉන්න ඒ සමිදානන් the eucharist ස්තුතියේ ප්‍රතිපලය අපි උන්වහන්සේට හදවතින්ම ස්තුති කියමු ප්‍රශංසා කරමු හාලෙලූයා නමස්කාර මහිමය ගෞරවය ප්‍රශංසා ගෞරවය ප්‍රශංසා නමස්කාර සවයි 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 සමන්තා හාලෙලූයා ප්‍රශංසා වේවා ගෞරවය වේවා ස්වාමිනී ප්‍රාතිහාරය ස්වාමිනී ජීවමාන බව ස්වාමිනී වහන්සේගේ හදවතේ තරණය අපි නමස්කාර කරමු අපි ස්තුති කියමු අපි හදවත උස්සවන හාලෙලූයා නමස්කාර වේවා
වැඩ ඉන්නේ ඒ ජේසුමයි මා අසලම දැන් ඉන්නේ ජේසුමයි අවුරුදු ගණනාව අපි වහන්සේ වෙතට ආවේ උදව්වක් ලබා ගන්නටයි
උදව්වක් ලබා ගන්න. ප්‍රශ්නයක් විසඳා ගන්නටයි. වේදනාවකට පිළිතුරු ලබන්නටයි. වේදනාවකට පිළිතුරු ලබන්නටයි. ඔබ වහන්සේමයි මේ පිළිතුර කියලා. ඔබ වහන්සේමයි මේ පිළිතුර කියලා. අපට තේරුණේ නෑ ස්වාමිනි. අපට තේරුණේ නෑ ස්වාමිනි. අපි ඔබ වහන්සේගෙන් ආදරය ඉල්ලන්නට ආවා. අපි ඔබ වහන්සේගෙන් ආදරය ඉල්ලන්නට ආවා. ඒ ආදරය අපට ලබලා දෙන්න කියලා. ආදරය අපට ලබලා දෙන්න. අපි වහන්සේගෙන් කෙනෙක් වෙල්ලුවා. අපට තේරුණේ නෑ ස්වාමිනි. අපට තේරුණේ නෑ ස්වාමිනි. ඔබ වහන්සේ තමයි ඒ කෙනා කියලා. ඔබ වහන්සේ තමයි ඒ කෙනා කියලා. අපි ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා. අපි ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා. ප්‍රශ්න වලට මුහුණ දෙන්න බලයක් ඉල්ලුවා. ප්‍රශ්න වලට මුහුණ දෙන්නට බලයක් ඉල්ලුවා. අපි හිතුවයි බලය සල්ලි කියලා. අපි හිතුවයි බලය සල්ලි. ඒ නිසා අපි සල්ලි ඔබ වහන්සේගෙන් ඉල්ලුවා. ඒ නිසා අපි සල්ලි ඔබ වහන්සේගෙන් ඉල්ලුවා. අපට තේරුණේ නෑ ස්වාමිනි. අපට තේරුණේ නෑ ස්වාමිනි. ඒ බලය ඔබ වහන්සේයි කියලා. ඒ බලය ඔබ වහන්සේ කියලා. අපි අපේ තනිකමට පිළිතුරක් ඉල්ලුවා. අපි තනිකමට පිළිතුරක් ඉල්ලුවා. කෙනෙක් වෙවන්න කිව්වා. කෙනෙක් වෙවන්න කිව්වා. තනකට අපිව ගෙනියන්න කිව්වා. තනකට අපිව ගෙනියන්න කිව්වා. අපට තේරුණේ නෑ ස්වාමිනි. අපට තේරුණේ නෑ ස්වාමිනි. ඒ තනිකමට පිළිතුර. ඒ තනිකමට පිළිතුර. තනක් නෙවෙයි. තනක් නෙවෙයි. තව කෙනෙක් නෙවෙයි. තව කෙනෙක් නෙවෙයි. ඔබ වහන්සේයි කියලා. ඔබ වහන්සේ කියලා. ඔබ වහන්සේ මරණයෙන් උත්ථාන වෙලා. ජීවමානව ශුද්ධාත්ම ස්නාපණය තුළින් මා තුළ ජීවත් වෙන්නට ඇවිල්ලා මාව ඇතුළෙන් බලවත් කරලා ඇතුළෙන් නිදහස් කරලා ඇතුළෙන් ආලෝකමත් කරලා වහන්සේගේ ලේ වලින් පරම්පරා ගණනාවක් තිස්සේන පාපිෂ්ඨකම් නැති කරලා මගේ ස්වභාවයේ පෙරලන බව මට තේරුණේ නෑ ස්වාමිනි. ඒ සම්බන්ධකම ඒ බලය මරණයටවත් වෙන් කරන්න බැරි බව මට තේරුණේ නෑ ස්වාමිනි. අද මම පිපාසිතයි. ඒ ස්පර්ශය මට දැනෙනවා. ඒත් මම පිපාසිතයි ස්වාමිනි. එය සම්පූර්ණ කරන්න. එය බලවත් කරන්න. එය ජීවමාන කරන්න. මගේ හදවත පෙරලලා ඒ වචනවලට සීමා නොකර මට අත්දැකීමක් කරන්න. වහන්සේ කරන නිසා වහන්සේ ස්තුති කියනවා ස්වාමිනි. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. Namaskara veva. Mahimaya veva. Gauravaya veva. Hallelujah. Hallelujah. Prasansa veva. Namaskara veva. Hallelujah. Hallelujah. Sabai, 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 sabai. ස්වාමින්වහන්සේ කියනවා උන්වහන්සේව දැක ගන්නට බැරි අඳුර ලෝකයාගෙන් පැමිණෙන ඒ අඳුර අද බොහෝ දෙනෙක්ගේ හදවතින් සුණු විසුණු කරලා ඒ ආදරය ඒ උන්වහන්සේගේ සමීප බව අත්දකින්නට ඇත්තක් කරන්නට උන්වහන්සේ අද ආලේප කරනවයි කියලා උන්වහන්සේ පොරොන්දු වෙනවා. ප්‍රශංසා නමස්කාර මහිමය ස්තුති ස්වාමි ප්‍රශංසා නමස්කාර මහිමය උන්වහන්සේ කතා කරනවා ශරීර අභ්‍යන්තරයේ තියෙන අවයව තුවාල වීම නිසා රෝගී තත්වයකට මුහුණ දීලා ඉන්න කෙනෙක්ට උන්වහන්සේ කියනවාද මගේ ආදරේ සංකේතයක් හැටියට මන්නුබුව ස්පර්ශ කරලා නඹට පූර්ණව සුවය දානය කරනවා මේ සුවය වෛද්‍යවරු විසින් සනාථ කරනවා එන්න මගේ ආදරයට සාක්ෂි දරන්න කියලා උන්වහන්සේ ඔබට කතා කරනවා. ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරනවා උසස් අධ්‍යාපනය අවසන් කරන්න බැරි වීම නිසා අනාගතයේ
රැකියාවක් ලැබෙන්නේ නැති වෙයි කියලා බයෙන් ඉන්න පුද්ගලයෙකුට ඍණාත්මකව සිටින කෙනෙකුට ස්වාමින් වහන්සේ කියන ඔබගේ ජීවිතයටත් ඔබට ඇති හැම දෙයකටමත් ස්තුති කරන්න ඔබට නොපෙනෙන දොරක් ඇරලා මම ඔබට මාර්ගයක් පෙන්වන්නම් කියලා ස්වාමින් වහන්සේ පෙන්වනවා. හාලෙලුයා. ප්‍රශංසා වේවා. හාලෙලුයා. ප්‍රශංසා. ඒ වගේම තමාගේ ව්‍යාපාරය සඳහා විශාල ණය මුදලක් ඉල්ලලා තියෙනවා බැංකුවෙන්. ඒක ලැබෙයිද නොලැබෙයිද කියලා විශාල බයකින් ඉන්නවා ස්වාමීන් වහන්සේ කියනවා බය වෙන්න එපා ස්ථීරව සිටින්න මම ඔබට උදව් කරනවා කියලා ප්‍රකාශ කරනවා ස්තුති ස්වාමීන් වහන්සේ And I'm saying you're precious to me. I love you, my child. And as a mark of my love, I'm going to lift that feeling that you are having inside of you so that right now your life is going to change. You're going to feel new inside of you, says the Lord. Oh, tamanta kisima watina kamak ne karana kisima deyak hariyanne jeevithe wedak ne kiyala hitala වැටිලා ඉන්න කෙනෙකුට උන්වහන්සේ අද කතා කරලා කියනවා නැහැ මං ඔබව ඇතුලෙන් ඔසවනවා ඔබට ජීවය දෙනවා ඔබට දැනටමත් එය දැනෙනවා මං ඔබව අතාරින්නේ අනාගතයට අරගෙන යනවායි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. ප්‍රේස් ජේසස් හැලෙලුයා 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 ප්‍රේස් යු ප්‍රේස් යු ලෝඩ් හැලෙලුයා ලෝඩ් ඉස් ඔස් හීලින් අ පර්සන් වස් හැවින් අ ලොง ස්ටෑන්ඩින් කෝෆ් And this person's whole throat is also affected. Lord says, I'm touching you and healing you. Believe in my love. දීර්ඝ කාලයක් තිස්සේ කැස්සක් තියෙන කෙනෙක් තමන්ගේ උගුරත් තුවාල වෙච්ච කෙනෙකුට උන්වහන්සේ කියනවා අද මං ඔබ ස්පර්ශ කරලා සුව කරනවායි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ස්තුති ස්වාමී ප්‍රශංසා. අපි ආශිර්වාදයට සූදානම්. ස්වර්ගයෙන් පූපේ උන්ට දේවවදාලසේක සෑම ප්‍රබෝධයක් මෙලන්නේ ඇත්තේ යාඥා කරම් අපගේ දෙවි ස්වාමිනිය ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය මරණේ සිහිමලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය
අපට දානය කළ සේක්වේද ඔබගේ ගැලීමේ පලාප සිතර නිතර දැන්න ආකාරෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරිතාසිරුදිරයට නිසි ගෞරවන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනව ඔබ වහන්සේ සදාටම වැජ වෙනසේක රජකම් කරනසේක දෙවියන් වහන්සේ ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා සබෑව දෙවියන් වහන්සේද සබෑව මනුෂ්‍යයාද වන ජේසු ක්‍රිස්තු ස්වාමී දරුවෝ ස්වාමි දරුවන්ගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ ශ්‍රී හෘදය ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ අමිල වූ ශ්‍රී රුධිරය පූජාසනේ දේව ප්‍රසාද නිධානේ ජේ ස්වාමී දරුවෝ ආශිර්වාදිත වේවා සනසිරි කාර්යයන් වන ස්ප්‍රේතු සාන්තු වහන්සේ ආශිර්වාදිත උත්තමදේව මාතාවන් වන අතිශුද්ධ මරිය වහන්සේ ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපණ ආශිර්වාදිත වේවා අන්නේ මාතාවන්ගේ මරියන ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා උන්වහන්සේගේ උතුෂදවත් පතියෝ
judo juse tuma aashirvadita viva deviyan vahanse tamandutyanha shudavantyan kerehi aashirvadita viva සිර දිනම නැගිටලා මොහොතක් සමිදානන්ගේ පාමුල මුන්නාන් සපත්තක බෙදා ගන්න හැම අත්දැකීමකටම හැම රහසකටම අපි අත් දෙක මොස්සවලා අපි උන්වහන්සේ ස්තුති ප්‍රශංසා කියමු හාලෙලූයා ප්‍රශංසා වේවා ස්තුති ස්වාමිනී ඔබන්සේගේ ඒ අපතුල ජීවත් වෙන්නට පැමිණෙන ඒ මහා තෑග්ග ඔබන්සේගේ ඒ අභිරහස ඒ මහා පරිත්‍යාගය ඒ තුලින් ඇති කරලා තියෙන ඒ මහා අත්දැකීමට අපි ඔබන්සේ ස්තුති කියනවා ප්‍රශංසා කියනවා Namaskar mein hallelujah hallelujah prasansa mein kursiye ellila divi pidwa ubhina jesuri dukh daruva marisa getsemane ඔබෙ කැමැත්ත ඉටු වේවා පියාණනි අප්පා පියාණනි කුරුසියේ එල්ලිලා දිවි පිදුවා ඔබෙනා ජේසුනි දුක දරුවා මා නිසා Yeah.
ප්‍රේමවන්තින දුන්නහන්සේ කතා කරා තමන්ගේ උසස් අධ්‍යාපනයේ තියෙන අධිකමක් නිසා තමන්ගේ අනාගතය ගැන බලා බයෙන් සැකෙන් ඉන්න කෙනෙකුට උන්වහන්සේගේ මාර්ගය විවෘත කරන බවට ඒ අනාවරණ සහෝදරයෙක් අයිති කරගන්න ආය වෙනුවෙන් උන්වහන්සේට සුදී කරමු ප්‍රශංසා වේවා මහිමේ වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා